बुद्धं शरणं गच्छामि, धम्मं शरणं गच्छामि, संघं शरणं गच्छामि। गरु स्वामीन महंस, බොහෝ දෙනෙක් ධර්ම මාර්ගයේ ගමන් කරනා විට බාධාවන් නැති වෙනවා. මෙයට විශේෂ හේතුවක් තියෙනවාද? ගන්න කැමති. මේමයි ධර්ම මාර්ගයේ තුල ගමන් කරද්දී බාධාවන් සකස් වෙනවා නම් ගිහි පින්වතුන්ලාට ඒ බාධාවන් අර වසවර්ති මායාවෙන් වෙන බාධාවන් නන් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් සමහරු අපේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමින් වහන්සේ මම කොච්චර පින්කම් කරන්න ගියත් භාවනා කරන්න ගියත් හැම වෙලාවම මොකක් හරි ප්‍රශ්නයක් එනවා කියලා. මේක ස්වාමින් වහන්සේ මායා මට කරන බාධාවක්ද කියලායි අහන්නේ. බොහෝම පැහැදිලිව පින්වතුන්ලාට දැනගන්න ඕනේ, වසවර්ති දිව්‍ය පුත්‍රයා වූ ඒ වසවර්ති දිව්‍ය තලයේ ඉන්න මාර දූතයන්ෝ ගිහි පින්වතුන්ලාට කොතනකවත් බාධා කරන්න එන්නේ නැහැ. ගිහි පින්වතුන්ලාට ධර්ම මාර්ගයේ බාධාව බවට පත් වෙන්නේ මේ පංච උපාදාන ස්කන්ධ මායමයි. තේරුම් ගන්න. මේ තමන්ගේ රූපය ඇසුරු කරගෙන තමා තුල සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධ මායමයි මේ ගිහි ජීවිතයේදී තමන්ට බාධා කරන්නේ පින්වතුනි. මොකද නිරේතුරුවම ඔබ හිතනවා නම් බාධාවක් කියන කාරණය ජීවිතයට මතුවෙනවා නම් ඒ බාධාව ඔබට මතුවෙන්නේ අතීත සංස්කාරයේ ඵලයක් නිසාමයි පිංගතුනි. අතීත අකුසල් සංස්කාරයන්ගේ ඵලයක් නිසාමයි. දැන් මට මතකයි, මං අද උදේ මං වැඩ ඉන්න කුටියේ ඉද්දී අර 25ක් විතර රිලාරංචු ඇවිල්ලා අර මුළු වහලේ උඩම දඟලන්න ගත්ත පිංගතුනි. 25කට වැඩි. නමුත් ඒ රිලාරංචුව දඟලද්දී මං වාඩි වෙලා හිතුවේ මොකද්ද? මං සංසාරයේ රිලවෙක් වෙලා සාමින් වහන්සේලා වැඩ සිටිය කුටි වලට පැනලා අර ආකාරයෙන් වහලේ උඩ දඟලන්නේ නැති එහි විපාකයයි මට ලැබුණේ කියලා පින්වතුනි. ප්‍රශ්නයක් වුණාද? අකුසලයක් කරගත්තද? වඳුරන්ට ගහන්න ගියාද? නැහැ. නමුත් අපි කවදාකවත් එහෙම කරනවද? එහෙම කරන්නේ නැහැ. ඒ නිසා සෑම දෙයක්ම ධර්මානුකූලව ගලප ගන්න. ඔබේ ජීවිතයට බාධාවක් එනවා නම් ඒ බාධාව කවුරුත් කරන දෙයක් නම් නෙමෙයි. ඒකයි කියන්නේ පංච උපාදානස්කන්ධ මායයි මේ බාධාව කරන්නේ කියලා. මොකද තමා දකිනවා තමාට අනුන් බාධාවක් කරනවා. නමුත් ඒ හිත තමන්ට අයිතිද? දැන් ඔබ බලන්න මේ දක්වා මේ මොහොත දක්වා අතීතයේ ඔබට කොච්චරනම් හිතෙන්නේ නැත්ද, මට කොච්චරනම් බාධා වෙන්නේ නැද්ද, බාධා වෙන්නේ නැද්ද කියලා. නමුත් ඒ බාධා වෙනවා, බාධා වුණා, බාධා වුණේ ඇයි කියන එකම හිතක්වත් ඔබට දැන් අයිතිද? අයිතිද? ඕක තමයි කියන්නේ. ඔබට අයිති නැහැ. ඔබට අයිති නැති පංච උපාදානස්කන්ධ මායයා ඔබ තුල හිඳමින් පින්වතුනි මේ නැති ප්‍රශ්නයක් නිරතුරුවම ඇති කරනවා. නැති ප්‍රශ්නයක් නිරතුරුවම ඇති කරනවා. ඒ නිසා නිරතුරුව මේ සකස් වෙන්නා වූ හිතේ අනිත්‍යභාවය දකින්න. මේ සකස් වෙන්නා වූ හිතේ අනිත්‍යභාවය ඔබ දකිනවා නම් භාවනාවේදී කිසිම බාධාවක් ඔබ ඉදිරියට එන්න විදියක් නැහැ පින්වතුනි. බාධා කිසිම බාධාවක් එන්න විදියක් නැහැ. වසවර්ති දිව්‍ය පුත්‍රයා ඔබ ඉදිරියට ආවත් ඒ අනිත්‍ය වූ රූපයක්, අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් විතරයි. ඊට වඩා දෙයක් නැහැ. නමුත් ඔබ නිත්‍ය සංඥාවක් ගන්නවා කියන්නේ අන්න ඔබ තුල පංච උපාදානස්කන්ධ මායා ක්‍රියාත්මක භාවයට පත් වුණා පින්වතුනි. ඒ ක්‍රියාත්මක භාවයට පත් වුණේ කුමක් නිසාද? අතීත අකුසල් සංස්කාරයක් නිසා ඔබට මේක ධර්මයේ ගලපා ගන්න ශක්තියක් නැහැ පින්වතුනි. ඒ නිසා නිරේතුරුව දකින්න පින්වතුල්ලාගේ ජීවිතයට ධර්ම මාර්ගයේ බාධාවක් එනවා කියන්නේ වසවර්ති මායයා පීඩා කරනව නන් නෙමෙයි. ඔබට එහෙම හිතෙනවා නම් ඒ හිතෙන මොහොතක් පාසා ඔබ සක්කාය දිට්ඨිය වැඩි කර ගන්නවා පින්වතුනි. එතන හරිම භයානකයි. ඔබට හිතෙන මොහොතක් පාසා ඔබට හිතෙනවා නම් මට මායයා බාධා කරනවා, වසවර්ති දිව්‍ය පුත්‍රයා බාධා කරනවා කියලා ඒ හිතෙන මොහොතක් පාසා ඔබ සක්කාය දිට්ඨිය වඩා ගන්න. ඇයි සක්කාය දිට්ඨිය වඩා ගන්නෙ? තමා තුලින් තමා දකිනවා තමා ශක්තිමත්ව ධර්ම මාර්ගයේ තුල ඉන්න කෙනෙක් කියලා. එතන මමත්වයේ දැඩිභාවයක් තියෙනවා. මේ මමත්වයේ දැඩිභාවයේ තුලයි අපි දකින්නේ මට ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න දෙන්නේ නැහැ, මට බාධා කරනවා කියන තැන. මම කියන දෘෂ්ටිය තුල, මම කියන මමත්වයේ දැඩිභාවයේ තමා තුල පෝෂණය වීම තුලයි තමා මේ ප්‍රශ්නේ දකින්නේ පින්වතුනි. ඒ නිසා නිරේතුරුව බාධා වෙන හිත පංච උපාදානස්කන්ධයක්. ඒ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින්නේ. දැන් අද උදේ ඉඳන් මේ වෙනකන් ඔබට හිත කී දහහක් ඇති වෙන්නේ නැද්ද?
උදේ නැගිටින්න කියලා හිත කිව්වා තේ බොන්න කියලා හිත කිව්වා මූණ හොදන්න කියලා හිත කිව්වා මෙතෙන්ට එන්න ඕනේ කියලා හිත කිව්වා දැන් තේ බොන්න කියපු හිත තියනවාද උදේ නැගිටින්න කියපු හිත තියනවාද මෙතෙන්ට එන්න කියපු හිත තියනවාද මේ සෑම හිතක්ම අනිත්‍යභාවයට පත් වුණා මේ සෑම හිතක්ම අනිත්‍යභාවයට පත් වුණේ ඔබව ක්‍රියාත්මකභාවයට පත් කළා ඔබේ ක්‍රියාත්මකභාවය නිසා ඔබ එක්ක කුසලයක් සිද්ධ කළා ඔබ එක්ක අකුසලයක් සිද්ධ කළා ඒ කියන්නේ සකස් වෙන සෑම හිතක්ම අනිත්‍ය වෙනවා අනිත්‍ය වෙන්නේ ඔබව ක්‍රියාත්මකභාවයට පත් වෙලා ක්‍රියාත්මකභාවය තුළ එක්ක කුසලයක් සිද්ධ වෙනවා එක්ක අකුසලයක් සිද්ධ වෙනවා දැන් මෙතෙන්දි මේ කුසලයක්ද අකුසලයක්ද සිද්ධ වෙන්නේ කුසලයක් එතකොට කුසල් අකුසල් කියන්නේ මොනවද සංස්කාර සංස්කාරවල ස්වභාවය මොකද්ද භවයට අරගෙන යනවා එහෙනම් ඔබ නিত্য වශයෙන් ගන්නා වූ සෑම සිතුවිල්ලක් පාසා ඔබ භවයට යන්නා වූ සංස්කාරයක් රැස් කරනවා ඔබ දැස් දෙක පියාගෙන පැය කාලක් මේ සකස් වෙන සෑම හිතක්ම අනිත්‍යයි කියලා දකින්න ඒ පැය කාල තුල ඔබ භවයට යන සංස්කාරයක් රැස් කරන්නේ නැහැ පින්වතුනි රැස් කරන්නේ නැහැ ඒ නිසා භාවනා ගමනේදී ධර්ම මාර්ගයේදී ඔබ තුල සකස් වෙන්නා වූ සෑම බාධකයක්ම අතීත අකුසල් සංස්කාරයක් මොකද අපි සංසාරයේ අප්‍රමාණ අකුසල් කියලා මන් මේ වැස්ස දැන් ධර්මානුකූලව ගැලපුවා අපි මේ වැස්සෙන් පීඩාවින්දේ වැස්ස වලාක දෙවියන්ගේ වරදක් නෙමේ අපි සංසාරයේ වැස්ස වලාක දෙවියන් වෙලා නටපු පිස්සුවල ආනිසංස තමයි අපිට මේ ලැබුණේ පිංගතුනි එනම් මේ සෑම දෙයක්ම ධර්මානුකූලව ගලපද්දී ලෝකය කොච්චර ලස්සනද සුන්දරද පිංගතුනි ඕ නෑම දෙයක් කෙනෙක්ගේ සිනහවත් තුලින් ධර්මයක් මතු කර ගන්න පුළුවන් කෙනෙක්ගේ කේන්තියක් තුලින් ධර්මයේ මතු කර ගන්න පුළුවන් කෙනෙක්ගේ නිරෝගී භාවයක් තුලින් ධර්මයේ මතු කර ගන්න පුළුවන් කෙනෙක්ගේ රෝගී භාවයක් තුලින් ධර්මයේ මතු කර ගන්න පුළුවන් කෙනෙක්ගේ උගත් භාවයක් තුලින් නූගත් භාවයක් තුලින් ධර්මයේ මතු කර ගන්න පුළුවන් මේසා ධර්මය අපි ඉදිරිපිට තියෙද්දි පිංගතුනි අපි ධර්මයේ සොය සොයා කමඨහන් සොය සොයා පන්ති ගාන යනවා කියන එක මෝඩකමක් බවටයි පත් වෙන්නේ ඒ නිසා නිරේතුරුවම ඔබට ලැබුණා වූ මේ ගමනේදී මොන බාධාවක් නැති වුණත් ඒ බාධාව පංච උපාදානස්කන්ධ මායя කියලා දකින්න ඒ හිත අනිත්‍යයි කියලා දකින්න භාවනා කරද්දී සකස් වෙන සෑම හිතක්ම අනිත්‍යයි කියලා දකින්න ඒ හිත නিত্য වශයෙන් ගන්න යන්න එපා ඒ හිත නিত্য වශයෙන් ගන්න මොහොතේ හිත නිසා ඔබ තව හිත 10ක් ඇති කර ගන්නෝ ඒ 10 නිසා තව හිත 100ක් ඇති කර ගන්නෝ අවසානයේ හිත විසිරිලා ඔබ නැගිටලා යනවා පිංගතුනි එනිසා ධර්ම මාර්ගයේ ඔබට බාධා කරන්න වසවර්ති මායя එන්නේ නැහැ කොයිම වෙලාවකවත් ඒ චිත්තය ඇති කරගන්න එපා බාධා කරන්නේ පංච උපාදානස්කන්ධ මායයමයි Thank you.